ලේබල් දැන් මේ මේ වගේ කතා බහ සින්දු හදන්න ගන්නේ උන්වහන්සේ ඉල්ලීමත් වෙන්නේ. ආමුදුරුව එක පොඩි නෙගටිව් ප්ලෑන් ගන්න මේ. කවුරු පිළිගන්නේ නැත්තේ හාමුදුරුවගේ දැන් එහෙ ගියාට පස්සේ ආයෙත් මේල් බණ්ඩ එකක් මම හාමුදුරුවට කතා කරන්නේ නැහැ. දැන් බයිනකොට මිනිස්සු බයිනකොට මොකද ඉන්නේ? වැරදෙන්නොත් මිනිස්සු හරියන්නේ. හා සමන්ත පත්‍ර හාමුදුරුවෝ නෙවෙයි මම කඩියන් එක්කෙනෙක් නෙවෙයි. මම සින්දු වල ගෙවනවද නැහැ. ඉතින් හාමුදුරුවා හම්බුනම හරි සනීපයි. බැන්නේ නැත්තම් කෑබිවි නෑ. කවුරු ගිනි ගත්තත් මම ගිනි ගන්නේ අපරාධී මට බැන්නේ කියලා මට වැදගුම් දැ. ඔබෝයි කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා එල්කේකෙන් නංගි. කැමරා එල්කේකෙන් සුඳුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. ඉතින් මෙයත් එක්ක හැමෝටම කලින් පළමු වරට කතාව කරන්න බැරි වුණත් මීට මාස කීපයකට කලින් يعني මේ කතා බහ ඇති වෙනම කාලේ මුලින්ම කිව්වොත් මේ පත්තුන කාලේ පත්තුණු කාලේ අපි ඒ කියන්නේ මෙයා ඕස්ට්‍රේලියාවට ගිහින් තුරු ලංකාවෙන් අපි දෙන්න පොඩි වෙනම දිගට වැඩසටහනක් කරා. ඉතින් ඔන්න ලංකාවට ආවට පස්සේ ටිකක් මම බිසි වුණා. අද අතරම අල්ලගත්තා ආයුබෝවන් 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 නිල් කටරළු මලත් අරගෙන ඔන්න ඇවිල්ලා ඉන්නවා. ඔව් ඔව් එහෙම තමයි ආවේ. දැන් කතාව මෙහෙම පටන් ගන්නම්කෝ. කුමාර ඒකනායක කියන්නේ ලංකාවේ සංගීත ශිල්පියෙක්. මේ අද පත්තු වෙන්න ඕන මිනිස්සෙක් නෙමෙයි. ඔව් සෑන්ස් සිදු ප්‍රමාණ කරලා තියෙනවා. මං හරි කැමති පටන් ගන්නකොටම ඔව් ලතාගෙන් පටන් ගන්න. ඔව් පොඩි කොටසක් ගායනා කරමු. කොහොම සිනු හැදෙන්නේ ඒක පොඩක් කියමු. ඔව් කීලා පටන් ගන්නවද? කීල් සිදු පොඩක් කීලා පටන් ගමු. ඔව් ලතා ලතා මගේ සෙනෙහෙ ලතා අඟර දඟර දමන ලතා ලතාවකට යන එනකොට පිස්සු හැදේ ලතා සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා බලනාය වසඟෙට ගන්න එපා ලතා සෙනෙහෙ ලතා සෙනෙහෙ ලතා මේ කොහොමද සින්දු හැදෙන්නේ? ඕක ඒ කාලේ තිබ්බා ආසා ආසා කියලා. ඇති අපේ 3 piece band එකක් මේ තිබ්බා. මමයි wife තව ගිටාරිස් කෙනෙක් එක්ක මේ band එකත් play කරනවා. ඉතින් මටත් originals මම හදන්නේ ටිකක් සාමාන්‍යයෙන් සින්දු ටිකක් හිටිය originals. මට හිතෙන ඕකට නිකන් ඒකටම වචන දාන්න වඩා නිකන් මේ අපේ විදිහට හරියන්නේ නැතු ඒ තාලෙටම නැතුව නිකන් අපේ විදිහට මම බයක් හදන්න ඒ තොකුල wife ලකෝ හරියන්නේ නැහැ නම් මම ගන්න. ඒ තේමසිර හල් පිටයි කිව්වා මේක තමයි හරියන්නේ කිලි. එයා අර මේක අඩුපාඩු ෆයින් ටියුන් කරා වගේ අඩුපාඩු කපලා හොඳද කරා. ඒක ඉතින් හොඳ මේ හිටියක් උනන් තිබෙනවා. හරි. එතකොට දැන් අපි දන්නවා දැන් ඔබ සංගීත ශිෂ්ටේට නැවත කතා බහ කරති වෙන්නේ මේ මුනින්ද්‍රයන්ගේ සින්දුවත් එක්කනේ. ඒක පිළිගන්නවද? ඔව් ඔව් ඔව්. ඉතින් ඒ කාල තුර ඇයි සංගීතවත්තලා මොකද උනේ? ඔව් මේක ඇත්තටම කියන්න ඕනේ මේ තරුණ අයට මේ හුඟක් අය හිතනවා මම මේ මේකට ෆේමස් වෙන මොන හරි කියලා. ළඟම ඥාති මේ ડિප්‍රෙෂන් ඇවිල්ලා මේ හොඳට සල්ලි උඩ පිරින් ගහනවා. මෙහි අන්තිමට මේ අවුරුදු 47 50ක් වෙනත් ඉස්සෙල්ලා පොඩ්ඩක් ගියට හුලම් බහිනවා. බහැර ડિප්‍රෙෂන් දෙන සුසයිඩ් කර ගන්නවා. පවනක බීල් නැති වෙනවා. මේ හිතත් එක සෙල්ලම් කරන කතාවක් නෙමෙයි. මේ පොඩ්ඩක් හරි අසරණ වුණාම කොච්චර මිනිස්සු වැටෙනවද කියලා. ඉතින් මට හිතුනේ ඒවත් එක්ක ඔක්කොම තිස්සල මේ හිත ගැන සටි කරන්න ඕනේ කියලා. කොහෙවත් හිර ඒක හිර වෙන්නේ නැතුව නිදහසේ හාම කියන හැම හාමුදුරු කෙනෙක් ගැන මේ හිත ගැන විශේෂයෙන් කතාගෙන ඔක්කොම නිදහසේ හංගි හිටියා. ඉතින් අතර ඒකට නිකන් ඇඩික්ට් වෙලා වගේ මම ඉතින් එහෙම වෙලා බිස්නස් කාර් එකක් ගාවට ගියේ. හැමෝම කියනවානේ මේ මෙහෙම එන්නවා සමතපද බිස්නස් කාර් එක කියලා හැමෝම කියනවා. ඔව් ඒක කියනවා. ඔව් ඒක කට් එක කියන කතාව. කට් ඔව් ඒක තමයි. ඒ හුඟක් අය කිව්වට ඇත්තටම දැන් ඒ කතාව උනේ දැන් අන්තර මම මේ මෙල්බර්න් අවුරුදු 8000 කට ඉස්සෙල්ලා මේ වෙනසක් දැක්කද ඔයා? ඔව් ඔව්. වෙනසක් දැක්ක කියන්නේ මෙහෙමයි. දැන් ඒටි ඉස්සර හාමුදුරේ හැට එන්නේ ඉස්සෙල්ලා මේ මට මේ මේ එක්කෙනෙක් ඉදින් හතර නිකන් හිතර මේ වගේ දයක් තියෙනවා නිකන් ඇතුලේ හොයන එකක් කියලා. ඒක ඔය සීරියක් හම්බුන සමත්පත්‍ර හම්බුනොත් ඒක අහනට තමයි මට ඊට පස්සේ නිකන් හිතර මේක නිකන් අමුතු චේන්ජ් එකක් වුණා වගේ නිකන් සන්තෝෂෙන් නිකන් හොයපිය හම්බුණා වගේ. ඉතින් ඒවත් එක මම අනිත් ඒවා තාහා හිටියා. ඒ ඇසේ ඒ අතර තමයි මෙල්බර්න් නා අපේ ගෙවල් යාළුවෙක් ගෙවල් ළඟ ට්‍රානිෂ් කියලා. ඒතර එහෙ ඉන්නකොට නිකන් මේ කම්මැලි මේව නැහැ කිසි දෙයක් නැහැ හැමතිස්සෙම ඇක්ටිව් හැමතිස්සෙම කියන වගේ මේ ඔක්කොම මෙවනේ නිකන් මේ එලෝල්ටියක් තම්බන් කන්නේ අරම මේවා දෙන්න කියන්නේ ඔක්කොම මේ හිතේ චරිතන් මේ හරි සරල සිම්පල් ඒ වගේ මාර ඇක්ටිව් ලංකාවට මොනවද ගේන්නේ යවන්නේ පොඩ්ඩක්වත් වාඩිලා ඈනුමක් කරන මහාන්සි කියලා කියන කතාවක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒවත් එක්ක එක සින්දුවක් හදලා පෙන්නුවම නාඳුරුකෝ මාතේ තව හදන්න කියලා. ඉතින් බර ගේ දේශනා. ඉතින් මට ඔය කතාව එතන මුලින්ම දැන් මේ මේ වගේ කතා බහ සින්දු හදන්න කියන්නේ උන්වහන්සේ ඉල්ලීමද වෙන්නේ එතකොට? නෑ 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 ඒක දවසක් දේශනා ඇවිල්ලා මට නිකන් ඇවිල්ලා ඉන්නවා මට නිකන් ලියුණා. ඔය සිරි සමන්ත මතකේ වෙනම සින්දුවක්. මම එදා උදේ පා ඊළඟ දවසේ උදේ පාන්දර හීලාන්ට යනකම් මම කොහොම හාවද මට මේ සින්දුවක් මෙහෙ හැදුනා කියලා. මේ බය කරලා මේ මට කියන්නේ. එහෙමන්නේ. හාමුදුරු කිසි දෙයක් කියලා. ඊට පස්සේ ඒකත් මට මගේ සන්තෝෂේ රාප් එකක්. ඒක තනි කර මේ මයින්ඩ් එක හිත අනිත් පැත්තට වෙනස් කරන්නේ නෑ නිකන් තනි කර ওই දේශන ඇතුලේ ඇසුරේ. එදා ඊළඟ දවසේ හවස දේශ මේ දේශනාවට ඉස්සෙල්ලා කියන්න කිව්වා. ඉතින් සාමාන්‍ය සම්ප්‍රදාය කියන්නේ නෙවෙයි. ඉතින් මේ අනිත් එක දැන් එහෙම කියලා ඒ ගමන් පස්සේ කිව්වා මාත් සින්දු නිදාසෙ හදන්න කිව්වා. ඉතින් මම දේශන ඇසුරෙන් එහෙම කියන ගමන් රාමුදුර හරි දැඩි සද්ද දාගෙන ඉන්න විදිය පණක් කළාට
අර උදත්තේද බලය තිබේ. මට ඉතින් ඒක හිට් වෙයි කියලා තුනනේ මම ඒවා දැම්මේ නැහැ. කිව්වෙත් නැහැ. I think ඊට පස්සේ මම අනිත් තාඳුරු ඔක්කොම අහනවා. මම නිදාසෙ ආන ගමන් ඉතින් මේ මාර එන්න එන්න ගිනි ගන්න ගතිය මේ මේ ඈන්ඩියාම අඳුනා. ඒක මොකක්වත් නැහැ දැන්. එන්න එන්න. ඉතින් සැහැල්ලු වෙනවා තේරෙනවා ඒක. ඉතින් ඒවත් එක්ක මම හිතන්නේ ඒකනේ මෙච්චර කලර සංගීතයෙන් ඈච්චත් ගතිය නැති වෙලා ඒකට එන්න හේතුව වුණා. නේ සංගීතයෙන් ඈත් වෙන මම කියන ළඟම ඥාති මේ වෙලාවට මට මේ මේ මොනාහරි මීටර දෙයක් තියෙනවා කියලා ඒව වෙන් ඇඩික්ට් වුණා වගේ නිකන් උදේ හවස වැඩ දෙන ගම එනකම් ඉතින් වයිෆ් ඊට පස්සේ කිව්වා ඕම නෙමෙයි පොඩක් මියුසික් උත් කරන්න ආයෙත් ඇඟේ තියෙන කරම්බ නම් එතරම් ප්ලේ කරනවා ඒ කරමෙ අර ලුකුවටම නිකන් මේව නැහැ දැන් ඉතින් බලුවද හොයලා දැන් ගන්නවා හොයාගත්තනේ ඊට පස්සේ හොයාගත්ත කියන්නේ මොකද්ද ඉතින් ගිනි ගන්නකොට මේ හිතෙන් කියලා ගිනි ගන්න හින්දා දැන් ඊට පස්සේ ආයි තමතු පන දෙවනි පාරණිය පණක් ගහලා ආවා දැන් ඊට පස්සේ දැන් මේ අවුරුදු තුනකින් තමයි ඇත්ත දැන් මේ මුලින් ඉඳන් පත් වෙන්නත් ඉස්සෙල්ල පටන් මේ කොවිඩ් කාලේ පණ ගහලා ලොකක් සින්දු කරා ඒ වුණාට මේ අරක මුලින් ඉඳන් පත් වුණාට පස්සේ මිනිස්සු බනින්නේ මේක අත්තම දැනගත්ත හරි සන්තෝෂයක් ආවා මේ හිත වැඩි හෙල්ලෙන්නේ නැහැ කියලා කව හොඳ කිව්වයි කියලා බැන්නයි කියලා ඉතින් ඒක සතුටුසක් ඉතින් මෙච්චර හොඳ ප්‍රශ්නයක්. ඔව්. දැන් මුනිంద్రන්නේ සින්දුව කිව්වට පස්සේ රටේ වැඩි ප්‍රමාණයක් කරේ hina වුණකනේ. ඔව්. පිළිගන්නවනේ. ඔව්. ඔව් ඔක්කොම හුඟක් අය මේ නිකිතුවේ මේ මට මේක එක ඔය දැන් සෝෂල් මීඩියා වල කතා කරලා ඉතින් නිකන් මේ මාව බයිට් එක ගන්න හැදුවා නිකන් මම මේ නිකන් කොමාරි ජනප්‍රිය වෙන්න නිකන් මට අන්න හරි. මේක හාමුදුරුවෝගේ පොඩි නෙගටිව් ප්ලෑන් එකක්ද මේක? ඒක මන් දන්නේ නැහැ. හාමුදුරුවෝගේ නෙගටිව් ප්ලෑන් එකක්ද කියලා මන් දන්නේ. අනිත් එක ලස්සන වැඩේ කියන්නේ හුඟක් අය හිතනවා හාමුදුරුවෝ කියලා මට කියෙව්වා. ඊට පස්සේ හැමෝම කීපින කවුරුත් පිළිගන්නේ නැතුව ඉතින් හාමුදුරුවෝ දෙක එහෙ ගියාට පස්සේ ආයෙත් මෙල්බන් එකක් මම හාමුදුරුවෝ කතා කරලා නැහැ කියලා. ඔව්. ඉතින් මගේ හිතේ තියෙන එකක් ඉතින් මම කිව්වනේ හදිසියකට පණිවිඩයක් ඔය දැම්ම මේ අර කෝඩිනේට් කරන අනිත් හාමුදුරුවන්ට දැම්ම. දැන් බයිනකොට මිනිස්සු බයිනකොට මොකද හිතන්නේ? ආ? මිනිස්සු බයිනකොට මුලින්ම දැන් එහෙම මෙන් මෙනකොට මට බන් එක නෙවෙයි අවුලුදි බර අවුට් එකක් ගියා මම මියුසික් මෙච්චර කලක් කළා මෙහෙ ඇහෙන්නෙත් නැහැ මෙහෙ. මට නිකන් මේ නිකන් ඒකනේ පොඩි නිකන් මේ වෙල මම මොකටද උත්තර දෙන්නේ අයියෝ ආද කියන්නේ කියන එක මම කටවහන් හිටියා. ඉතින් ඊට පස්සේ දැන් එහාට ගිහලා ටික කලක් ගියාට පස්සේ මට හිතුණා යකෝ වැරදෙන්න ඕනුනේ හරි මේ 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 වෙන්නේ කියලා. දැන් වැරදෙන්න බය නැහැ. දැන් ඕනලා කොහේ දැන් නිදාහසේ සින්දු කියන නිදා සින්දු හදනවා. වැරදිලා වැරදුනොත් මරේමලු. ඒක ඕනේ කියන්නේ දැන් ආදර්ශයක්. මමකට තරුණ අයට ඕන එකක් නිදාහසේ දැන් පණක සින්දුවක් හදන්න ගියාම හිතුණා මේක සම්ප්‍රදායද මේක හොඳ වේද නරකද? වසන වලට බය වෙන්නේ නැහැ. බයයි අයියෝ නැහැ. මම නිදාහසේ හැමසම නෑ. නිදාහසේ හිතන ඕන දෙයක් කියන්නේ ලියන්න. එතකොට තමයි ඒක තමයි මේ තව කෙනෙක් හදවතේ රිද්මේ තමයි ඊළඟ වැරදිනව කියලා බය වුණොත් ඉතින් ඕක හරියන්නේ නැහැ. ඒකෙන් ඒකත් ඉගෙන ගන්න. වැරදෙන්න ඕන මිනිහට හරියන්නත් කියලා. හරි. වැරදුණු නම් මිනිහට හරියන්නේත්. වැරදුණු තමයි මිනිස්සු දන්නේ. නැවත ඒක නොවෙන්න වගේ බලන්න. අනිත් විදිහ හදාගන්නත්. ඔව්. එතකොට දැන් මේ ආසන්න කාලේ කියන්නේ මන්දාවට. ඔව්. ගිහිල්ල මේ ඔව් අලුත් සින්දුවක් කිව්වා. ඔව් ඔව් ඔව්. ඒක කොහොමද මොකද සින්දු? ඒක මෙල් දැන් මේ සමදමතර හඳුරු ගියානේ මේ ඔක්කොම ඔස්ට්‍රේලියා රවුමක් කරනකොට මෙල්බන් ඉදී අපි දවස් 3ක් විතර අපි හඳුතු හිටියා. ඉතින් ඇත්තටම මේ මම ඇත්තටම මේ සත්‍ය වෙනුම් කඩේ යන මිනිස්සු නේ. හා සමන්තපතර හඳුරු නෙවෙයි මම කඩයන්නේ කෙනෙක් නෙමෙයි. මම එක හඳුරු කෙනෙක් කඩයන්නේ නැහැ. මම සින්දු වලට ගෙවනවද නැහනේ? නෑ 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 නෑ. එකක්වත් මට ගෙවෙන කතාවක්වත් එහෙම නෑ. ඉතින් එදත් මේ ඉතින් හාමුදුර හම්බුනම හරි සනීපයි. ළඟ මේ මේ ළඟින් ඉන්නකොට තේරෙනවා යමක්. ඒ කියන්නේ මේ විනාඩියක් ඉන්නේ අන්තරය පණකයි පණකයි මස් જાති ඔක්කොම කියන හාමුදුරු දැන් කියන්නේ දැන් මේ කෑමකට යන ගියාම ඔක්කොම අර එළෝටිය තම්බල තියන්න කියන්න කියලා එහෙම හාමුදුරු කියන්නේ. ඉතින් අනිත් අය ඉතින් ඔය එක එකව තියන. ඉතින් මම ඇත්තට මේ පැත්ත කතා කරන්නේ නැහැ. මට අපරාධ නැහැ. නදන බයින මිනිස්සු වැඩි ලංකාවේ. වැඩි. ඒක. ඉතින් මේ මේක ගතියුත් මෙහෙමයි. තරුණ ප්‍රජාව ලෝකේ කවුරු හින්දවත් ගිනි ගන්න එපා. අපරාධ කාලේ. ඔය ගිනි ගන්න පටන් ගත්තම හැම තිස්සෙම ගිනි ගන්නවා. ගෙවල්වත් ගිනි ගන්නවා. එහෙම නෙමෙයි. මේක ප්‍රතිඵල අපි විඳිනවානේ මේ අපිත් එහෙම තමයි ඉස්සර වයිෆ්ලට පොද්ද නැත් ඔබ හොස්සලගින් මැස් යන්න බෑ සද්ද දානෝ මමයි රඩා මම චන්දියා වගේ ඉන්න පුළුවන් ඕක හුලම් බහින ගත්තම දන්නේ ඒක ඉද නිදහසේ ඕනෙක් කෙනෙක් බඳපු දෙ තමන් නිදහසෙන් අනුන් ඉද තමන් ඉරි ගන්න අපරාධනේ එතකොට හිත නිදහස් වේගෙන එනකොට අලුත් අදහස් එනවා අලුත් ඒවත් එක මේ දියුණු වෙන්න පුළුවන් මේ තරුණ ළමයි මම විශේෂයෙන් ඒක කරලා බලන්න ඕනේ ඉතින් මෙහෙමනේ තව එකක් පොල් ගහකට පොල් ටිකක් දැම්මොත් දවසෙන් හැදෙන්නේ නැහැනේ අවුරුද්දක් විතර ප්‍රතිපලෙන්නේ මිනිසුන්ට මේ ආගමක් කියලා මේ කියන කතාවල් දවසින් එවිල ප්‍රතිපලෙන්නේ නැහැ. ඔබ ටිකක් කරන් යනකොට ඔය උත්තර දෙනට වඩා නිකන් නිදහසේ හිත වැඩ කරන හිටි බලන් හිටියම පුරුදු වෙන්න ඕනේ. අන්න එක ටික පුරුදු වෙන්න ඕනේ. බනහන ලේසි, බන ආන්නත් ලේසි, බනින්නත් ලේසි. උඩ තමන්ට මේනෝ තමන් මොණයක අහිඳව ගිනි ගන්න නැහැ කියලා තේරුම් හිතා ගත්තොත් ගොඩේ ගොඩ කොච්චර දිනු වෙන්න පුළුවන්ද? දැන් මේ ලංකාවේ ඉන්නවනේ මේ අනුන් හිඳ ගිනි ගන්න ගොඩක් දෙනා. ඔව් ඔව්. ඒ කියන්නේ තම සමහර ප්‍රශ්න තියෙනවා මේ ඒකට බයින්නේ එවෙනුවෙන් කෑ ගහන්නේ මේ තමන්ට අදාළම නැහැ. දැන් කෑවේ නෑ බිව්වේ නෑ වගේ. බැන්නේ නැත්තම් කෑ බිව්වේ නෑ වගේ. අන්න ඒක තමයි ටීවී ඒ පුරුද්ද. දැන් ටීවී එකේ මම දේශපාලන මාක් කරනකොට මම දැකලා තියෙන මෙහෙ ගිනි ගන්නවා. මෙයා මොකටද පක්ෂයක්වත් නැතුව අර රටවල් වල එක පක්ෂයක්වත් නැහැ. තමන් ඕන ඡන්ද දවසට ඡන්ද දුන්නා නිදහසට තමන් වැඩක් කරන් ඉන්නවනේ.
මොකද අපි බෙන්නේ කියලා එක්කෙනෙක්වත් ඊළඟ පක්ෂයෙන් මේ පක්ෂයට නෝ අපරාධ කාලේ මගේ තරුණ කාලේ තරුණ ළමයිගේ කාලේ මං කියන්නේ මම කියන්නේ බෑ තමයි කරගන්නෙත් ඔව් මම ගානක නෙමෙයි මම ළමයි ලොකු වෙලා ඔක්කොම වෙලා දැන් අපිවත් මේවා දැනගෙන අපි කතා කරන්නේ නැතුව හිටියොත් හොඳද මට දැන් බැරිම වෙයි කියලා මට ප්‍රශ්නයක් නැහැ දැන් මට දැන් ඔය ඊපෙත උමන්දාවේ ඔය කතාවත් එහෙදි හාමුදුරු අර කතරගම ලුකුමොත් දේවාලය ඒකත් හදාන්න හේතුව හාමුදුරු කියන්නේ මේ යාපනේ දෙමළ සිංහල ඔක්කොම එකතු කරන්න ඕනේ ඉතින් ඒ සංකල්පනේ ඉතින් ඒ මොහොත සංකල්ප ඉතින් ඉතින් මේ මේකට සින්දුවක් කියදුවොත් මොකද කියලා ඔහොම කතාවක් මට හදන්නම කියලා කතාවක් කිව්වේ නැහැ ඉතින් ඒ පිළිම හිතුවා හොඳ කතාවක් තමයි දෙමළ සිංහල වචන ඔක්කොම එකතු කරලා කියලා මාසයක් ඇතුළතදී හැදුවා මෙහෙ කියන්නම් බලාගෙන ඉතින් ඒත් එතනදී පොඩි කොටසක් කියමුකෝ ආ ඔව් සුරින්දුනි කඳ සුරින්දුනි බැල්ම හේලනු සුරින්දුනි රට ජාතිය ගොඩනගන්න සියලු ප්‍රශ්න බංග වෙන්න විකුම දීර ගුණ ගණ සෙට කඳ කුමාර දෙවිඳ මේ විට ගැතිලක් අප සැම සරු කොට දෙනිය නෑර යසස සතුට ඔකේ දර දෙමන කැලේ මට හරියට වචන මතක නෑ හොඳ නෑනේ කියන්නේ එහෙම හරි නැත්නම් ඉතින් ඒකත් හදවතට දෙනවනේ දැන් ඒක දැන් ගියාමත් ඕෙත් ගිනි ගන්න හොගක් අය උනේ ඔව් ඉතින් ඇත්තට මම මේ කඩේ මං හොගක් අයට කිව්වේ මේ රූපේ එළි ඉන්න අය බලන්න හිතන්න එපා මේ සින්දුවක් ගැන විතරක් හිතලා අසු විඳින්න අපරාධනේ ඉතින් කවුරු ගිනි ගත්තත් මම ගිනි ගන්න අපරාධනේ මට බැන්නේ කියලා මට වැදගුණ නෑ කිසිම වචනයක් කවුරු මොන දේ කියලා බැන්නත් සත පහක් ගන්න නෑනේ නෑ ඒකත් හොඳ මේ සමන්තබද්ද හඳුන මේ මම මේ හැමතිස්සෙම ඒ හඳුනම හැම හඳුනකම බණ අහන ගම ඉගෙන එකපාරක් ඒත් මහත්ය මම කො මහත් හඳුනමට මේ මේ එහෙම මොනවද දැන් තේරුම් ගන්න මම කො නෝනත් එක හැබැයි ඔය කියන හදීසි විනාඩි 5යි 2යි කතා කරනම් වෙන්නේ නෝනත් එක තමයි තරහ යන්නේ කියලා වැරදි ඔක්කොම බාර ගන්න කිව්වා ඔක් කියන්නේ ලේසිනේ කෙනෙක් කියන්නේ හොඳ කිව්වත් වැරදි කිව්වත් එයා මොනා කිව්වත් බාර ගන්න කිව්වා මම තෝක හිතුවා ඇත්තටම කොල්ලා කරලා බලන්න ඕනේ ඇත්ත මට නෝනා එකපාර නෑ නෑ එකපාරට ඔය කීන තරම් ලේසි නෑ ඔය කියනවා දැන් ඇත්තට නෝනාත් එක අපි තරහ තද වෙන්නවත් මොකක් ලොකු දේවල් නෙමෙයි මේ මියුසික් මම හරියට කරන්නේ නැහැ කිය එක්කෝ මේ වෙලාවට අපි වැඩට යන්නේ නැතුව මේ අනම්මන සාමාන්‍ය මේ පොඩි පොඩි ලොකු ලොකු ප්‍රශ්න නෑ ඉතින් ඔය වගේ වට තමයි එක දවසක් යනවා මෙල්බන් ඉඳන් ඇඩිලේඩ් ප්ලේ කරන්න ඒ කියන්නේ පැයකට විතර ඩ්‍රයිව් එකක් දුව පල්ලා එයා නිදි පිටිපස්සේ ඉතිනරගම වයිෆ් ඇඩ්වයිස් කරද්ද මෙහෙම මෙහෙමයි කරන්නේ මෙහෙමයි කරන්නේ ඔය ෆේල්ලා තියෙන මෙහෙමයි ඔය ඉතින් මට දිනනවා අම්මට දෙයක් තියන්න ඕන මුන්ට කිල්ල තියෙන සාමාන්‍ය එනවනේ මේව නිකන් කරේ නැගින්න එන්න හදනවා කිල්ල අපි හැම එක්කෙනාට මේ හිත කියන්නේ මම කියලා හිතන්නේ හිතරේ මේ මමත්වේ මාන්නෙත් එනවා දැන් සෙකන්ඩ් වෙන්න කැමති නැහැ ඉතින් ඕක මුකුත් දැන් එන්නාන මට අර මත හාඳුරු කිව්ව වචනේ මතක් වෙනවා ඔක්කොම බාර ගන්න ඉතින් යනකම් පය හතරක් අටක් ඉන්න එකනේ කොහොමද ඉතින් ඊට පස්සේ මම දන්න දැන් ආයෙ දැන් ගිනිග ගන්න දැන් ඒත් හදිසි ඉඳපොන් කී වෙන වචන තියෙනවා ඒකට ඒක දුරදිග දැන් යන්නේ ඉතින් මට නම් ඒක එකක් මම කිව්වේ ඉතින් මෙහෙම දේ ඕ ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඒ කියන්නේ ජීවිතේ මේ ලොකු සීරීස් කතා නෙමෙයි මේ ලොකු ලොකු මේ දේවල් බුද්ධාගම ලොකුට පටල ගන්නන්න එපා හිත වැඩ කරන්න හැටි ඔය එක එක ආඳුරු දෙතුන් දිනකින් නිදහසේ අහන් හිටියනකො ඔක්කොම හරියනවා දැන් වැඩේ ඉතින් ලංකාවේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඔය විතර හිත තියෙන විදිහට අහන් ඉන්න බෑනේ ඒ වචන ඇතුලේ සාමාන්‍යයෙන් විනාඩි 5ක් කතා කරොත් විනාඩි 2ක් මොකක්hari චෛත්‍ය හදන්න එහෙම නැත්නම් මොකක්hari විහාර හදන්න එහෙම ඒ ප්‍රශ්නේ දැන් මේකේ තියෙන්නේ කව කවගේද? නමගේ ලංකාවේ සමහර ගොඩක් දෙනාගේ තියෙන්නේ. ඔව් ඔව්. ඒකයි ඊළඟට හැම එක්කෙනාම මම හොඳටම දන්නවා. මම තමයි දන්න එකත් එක කම්පයර් කර කර තමයි අර හාමුදුරු කෙනෙක් අහන්නේ. ගොඩක් දෙනා. ඔව්. මං හොඟකද. මං කී මගේ වට ගැලපෙනවා නම් ඒ හාමුදුරු හොඳයි. තමයි මොකුත් දන්නේ නැහැ කියලා නිදහසේ අපි දන්නවනේ මේ වෙන්නේ. ඉතින් ඔක දන්නවද නැද්ද කියලා බලන්න පුළුවන්. ගිනි ගන්නවද නැද්ද කියලා තමන්ම දන්නවනේ. එන්නේ එන්නේ ගිනි ගන්න එක අඩු වෙනවා නම් වෙන්නේ. ඇත්තට මම නම් මේව කතා කරන්න මේ අපි ඉන්ටර්විව් එකේ කතා කරගන්න අපි මම ලොකු එහෙම එක්කෙනෙක් නෙමෙයි. මං කියන්නේ මේ තරුණ ළමයි ගිනි ගන්න එක අපරාධේ. කාලේ අපරාධේ. තරුණ ජවය එනේ අපි ලංකාවේ මෙච්චර අසරණනේ කොහොම හරි ගොඩ ගන්න. මගේ සින්දු හුඟක් තියෙන මේ හිතගෙන කතා කරන්න තුන මේ මේ කතරගම දෙවියන රට ජාතිය ගොඩ නගන්න. සියලු ප්‍රශ්න බංග වෙන්න. ඒ කියන්නේ මේ හිත මේව කරගන්න මේ මේ පොඩ අවදි කරගන්න. දැන් මේ බිරිඳ ගැන මේ ආදරවන්ත ගැන කතා කරොට ඊළඟට ප්‍රධාන තමයි මේ මේ බීමත්ක මතක පොඩි සින්දුවක් හදුවනේ මේ බොණේක් ගැන ඒක කොහොමද දෙන්නේ ඒක හැදුනේ මෙමෙයි දැන් මම කොහොමද දෙලි පොඩ්ඩක් ඔය අරගෙන ඩ්‍රින්ක් එකක් දාලා ඉන්න මිනිස්සු තමයි මේ කියන්නේ මේ ඩෝප් වෙනව අනේ ඉතින් තව ෆන්ක්ෂන් එකක් තිබ්බා එදා අපි ලොකු දෙයක් කරන්න තිබෙන්නේ ඉතින් ගිහිල්ලත් ඔය ස්පොට් එකක් සින් කරන්න විතර එක සින්දු තුනක් කියන්න තිබ්බේ යන ගමන් ඉතින් පොඩ්ඩක් ඉන්න ගමන් ඔක්කොම අඳුර නෑ කුමාරයි පොඩ්ඩක් ගමු ඒක ස්පයි ෆෙල් කියලා බොණෝ වැඩි ගාගා ඉතින් පාරක් ළඟට කොඳුරු කොඳුරු හිටියා ඉතින් සිංකලත් ඔක්කොම ඉන්නට පස්සේ යාළු ඔක්කොම ඇදී අයියේ පොඩක් දේ ආදරේට ඉතින් සින්දුත් ඊට පස්සේ නිකන් කියන ගමන් කාලා ඉතින් ගෙදර ඇවිල්ලා මේ නිදාගෙන එනකොට මම උඹින් පල්ලෙහාට එනකොට මට තේරෙනවා ටිකක් එදා කලවම් වෙලාද කොහෙද මේ පොළුවත් උරේ කකිනවා වයිෆ් පල්ලෙයි දැන් කියනවා එනවා කුමාර බොනෝ වැඩි ඊළඟට මම වැඩ යන ගමන්තුත් මට තේරෙනවා ඔළුවත් රිදෙනවා බොනෝ වැඩි ගමන් ආවා දැන් ඔළුවේ ඔව් දැන් ඔළුවේ බේකේ බොනෝ වැඩි ඇත්තටම මම්ම කියන්නේ
එතකොට මම කුමාර බොනෝ ඒ වයිෆ් කියන්නේ කුමාර බොනෝ වැඩි කුමාර බොනෝ වැඩි බොනෝ වැඩි නෝනා මාගේ කියන්නේ දකින්න දකින්න හැම වෙලේම මතුරු මතුරු කියන්නේ බොනෝ වැඩි ඊළඟට මම කෝ වයිෆ්ට පුඩි කැලලා කියන්නේ කිලි ඉරිසියා මොකක් අඩුවට මම ඔයගේ සින්දු කියන්නේ නැහැ කිව්වා හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා ඊළඟට මම දැන් අනිත් පැත්තට දැන් ඉරිසියාව ඉරිසියාව මම සතුටින් ඉන්නවාට බීමත් මම බැලන්ස් කරා ෆිට් එකේ මම ඉන්නවාට ඉරිසියාව ඉරිසියාව ඔන්න හොඳයි මේක හැදුනේ මේ සාමාන්‍ය ජීවිතේ වෙනද ඔබමද පදවතන කරන්නේ ඔව් දැන් ඉස්සර එහෙම සිරහල් පිටයි තමයි 175ක් හැදුවොත් ඊටු ටික හදලා කම්ප්ලීට් කරනවා ඉතින් ඒක බලන් හිටිය ඇතර එතුමාට ගෞරවයක් වෙන්න ඕනේ ඇතර මේක ඒ උපහාර දෙන්න ඕනේ ඊළඟට හල් පිටේ නැතුණාට පස්සේ ඒ හදන හැටි බලන් හිටියද මම ඊට පස්සේ මම බැලුවා එකක් හදලා නන්දක්කගේ බත් කඩේ එහෙම හදනකොට මට හරියට එක්කෙනෙක් හම්බුනේ නැහැ මම හිතුවා මම හදනවා කියලා දැන් අර මොන හරි අදහසක් එනවත් එක්කම මම ෆෝන් එකේ රෙකෝඩ් කරගන්න මෙල්ඩි මෙල්ඩියත් ඒකත් එක්කම එනවා එතකොට ඒක තමයි වසින්නේ එහෙම මම ෆෝන් එකේ කියලා අර බොනෝ කුමාර බොනෝ වැඩි බොනෝ මට සින්දුවක අදහසක් ඇවිල්ල සින්දුවක් එදුනොත් ඒ තරම් සන්තෝෂයක් නෑ වෙන මොකක්වත් ඉතින් ඔය ගුරු සමන්ත පදන හඳුනගන්නේ ඒවත් ඒ වගේ දැන් සුරදිනු කන්ද සුරදේ වචන කැලටියක් ආවා. ඒ වෙලාව මට මං කිව්වා සින්දුවක් ආවා, තදසක් ආවොත් ඒක ලීන එක මගේ මේකක් කියලා. ඉතින් ඔයා ඉන්න තැනම දැන් මම වෙනුවෙන් ගීත ගන්නවා. ඔව්, ඔයා වෙනුවෙන් පොඩි කැලලක් කියන්න ඕනේ කියලා දුන්නා මෙහෙම. හිත හොඳ ඇති කැත වැඩ නැති බොරු වැඩ නැති ಗುಣ නැන ඇති කොනර මල්ලී. අංක එකේ යූටියුබර් කොනර මල්ලී. කුරුණෑගල ගමක උපන් කොනර මල්ලී. ඉතින් එහෙම අදාසක් අපෝ එක ලියනවා. අනිත් එකේ එහෙම අදහසක් ආවම සින්දුවක් ලියුණාම මම අර සලියත ගන්නට වඩා මොකක් හරි කරනවා මට හරි සතුටුයි අර මානසික තෘප්තිය ඔව් 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 ආග තෘප්තියක් තියෙනවා මේ 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 හිතේ ආප එක ලියුණානේ කියුණානේ කියලා ඉතින් ඒක තමයි ඉතින් මම ඇත්තෙන් ඇතර දැන් ඒත් දැන් ඕස්ට්‍රේලියාවේ සෑහෙන කලක් හිටියා දැන් ළමයි තුතු කියනවා මම මේ අනිත් එක මෙහාට ආවට පස්සේ රසික හැමදේ කියන රසික රසිකාවෙන් ඔක්කොමගේ ආදරේ මේ ගෞරවය නිකන් කම්බේ කරුණාව දයාව හම්බෙනකොට ඒව සල්ලි වලට ගන්න බෑනේ. ඉතින් ටික දිනක ඔය බැන්නටයි කියෙම කිව්වත් මට කවට මූණ බැලලා කවුරුත් බයින්නේ නැහැ. අපි තියාද වෙනු තමයි ඔබත් එක්ක ඉන්නේ. ඉතින් ගෞරවයක් ඔබ මේ දුන්නු ඒ ටැග්ගට. ඉතින් ඔන්න ඔබට ආරාධනා කරනවා සියලුම ප්‍රසංග සංවිධායකරුන්ට ඕන දැන් ලංකාවේ ඉන්නවා. දැන් ඉතින් අමාරු හරි අල්ල ගන්න අවස්ථාව තිබ්බොත් එනවා නේ අනිවාර්යෙන්ම. ඔව් මාර්තු 18 වෙනකන් ඉන්නවා. ඒත් ඊට පස්සේ මට මැසේජ් කරන්න WhatsApp එකේ මගේ මේ YouTube channel එක කුමාරේක නායක Facebook fan page එක කුමාරේක නායක තියෙනවා. ගියාම ඔක්කොම තියෙනවා මට මැසේජ් කරා මං ටැග් ගාලා දැනුත් ඔය මේ මේ කුවෙට් වල කතා කරලා තියෙනවා අවුරුදු උත්සවයට එන්න කියලා. ඉතින් මේ පුළුවන් ඒක කතා කරලා මේ මම හම්බුනාම එන්න යන්න එන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. දැන් කොහමද අගෝස්තු වෙනවා? ජූනි ජූලි අන්තිම වෙලාවල අගෝස්තු අන්තිම වෙනකන් ඉන්න මාසයක් විතර. ඉතින් ඒ කාලේ හරි මේව කරනම් මට කතා කරන්න. හරි. ඉතින් බොහොම සිල් නැවතත් කතා වඩ කරනට. ඉතින් අලුත් වැඩකින් හමුවෙමු අපි. හමුවෙමු හමුවෙමු. හරි. ඉතින් මේ වගේ සුන්දර මිනිස් එක්ක සුන්දර චරිතයක හම්බුල බලාපොරොත්තුෙන් අදට නවතිනවා. මම අවිෂ්ක විරාජ් කොනක්.